ඒ වගේම සුමන සමන් දෙව පිහිටත් ප්‍රාර්ථනා කරනවා සුපින්නත් ඔබ සෑන සිරු දෙනාටම. ඔබ බලන්න ඇති සම්මා සම්බුත්සරණය කියලා හැමදාම මේ පැවිසි හතරක කාලය පුරාවට අපි ඔබට සෙත් ප්‍රාර්ථනා කරන කොට අද මොකද මේ විශේෂයක් විදිහට සුමන සමන් දෙවි පිහිට ප්‍රාර්ථනා කර එකෙන කාර. එකට හේතුව තමයි මා මේ අද ඉන්න ස්ථානය මේ සමන්දේයන්ගේ අඩවියට අයිති පලාාතව සබරගම පලාාතේ ප්‍රද්න පුට දිිශ්වක්කය තමයි අද මේ අපි ඇවිල්ලයි. විශෂෙන්ම බෞද්ධය මාධ්‍යජාලය කියන්නේ විවිධ වූ ආගමික වැඩසටහන් කරන අතරේ සමාජ සත්කාරයෙන් පිළිබඳව හෙමනතම් එම සත්කාරයන් කරන උදවිය පිළිබඳව ඔබට කරුණු ගෙන හැර දක්වන හෙම ඇතම් ඔවුන්ගේ වටපිටාවිබඳ විවිධාකාරයෙන් නොබට කරුණුකාරණකයා දෙන ධර්ම ස්‍යවේදන ක්‍රියන් විතා. තිින් අද දවසේ සෝධනම් වන්නේ හිතනවා මිහි පිට ඉන්න වාසනාවන්තම පුද්ගලෑ පිළිබඳවයි අදවසැප කතා කරන්නට මේ සූදනවත්. නිවසක වටිනාකම තියෙන්නේ නිවසේ පියස්සනුව. මනුෂ්‍යයෙක්ගේ වටිනාකම තියෙන්න්නේ මනුෂ්‍යයාගේ මොලේ අත්තෙක් එහෙම තන් සිර සත් එක්.ඒවගේම තමයි චෛත්‍ය රජාණන් වහන්සේ නමක්ගේ වටිනාකම තව තවත් වැඩි වෙන්නේ මේ චූඩා මානික්කය නිසා. හතින්න ඒ අතින් ගත්තහම් අපි දන්නවා කොතරම් අලංකාර චූඩාමාණික වහන්සේලා අපි වන්දනා කරනවාද කියලා මහා සෑරදුන් එහෙමත් ඇතම් රුවන්වෙලී මහා සෑරදුන්ගේ චඩාමානිික්කය පලදන මොහොතේ අපි දැක්කා ලක්ෂ සංක්‍යයාත ජනතාව හඩමින් මේ චුඩාමාණිකය වහන්සේ වන්දනා කරනා කරන ඒ ගත්තහ බෞද්ධයන්ට ඉතාම වටිනා කියන දෙයක් බවට පත්වේ ලතිබන මේේ චූඩාමාණිකය වහන්සේ ඉදිං වන්දනී අත්තයට ප්‍රාත්‍ර වූ මේ චූඩාමානිික කොතරම් දුරට අපේ නිරන්තරයෙන් පරිශීරණය කරනවාද වන්දනා කරන වද කියෙන කාරණය දි බැලූහම අපි සෑම වන්දනා කරන මොහොතක් පාසාම අපේ ඉස්සල්ලාම බලන්නේ කොත්කැරැල්ල දිහා. ඇතෝට අපේ චූඩාමානික වහන්ස තමක් පෙනෙන්. එතින් එවැනි චූඩාමානික වහන්සලා ගණනාවක් මේ සම්බුද්ධ ශාසනයට පූජා කරපු උ්දාාරතර නුෂ්‍රරත්යක් ගෙර මයි දපිමි ඉන්න එති මේ හිතාම වටිනා කියන පුදකැලයා පිළිබඳව කතා කරන්නට අපි අද කදවා ගන්නවා බලංගොඩ ආනන්ද මෛත්‍රයේ මහනාහිම්පාණන් වහන්සේ ඒ වගේම හෙම පිරිගිදර ජානසේ වැනි මහා උත්තරීතර යතිවරු පඩිවරු පහළවෙච්ච මේ භූමිය අදටත් ඒ ශක්තිය විරාජමාන කරන උදාර්තර ඇතිවරන්න වහන්සලා රැසත් අදපි කැඳවා ගන්නවා සාකච්ඡාවට. එතින් ඉතාම ගෞරෙන් නියුතුව පාද නමස්කාරයෙන් පිළිගන්නෝ මුදුව සිරිසුමන මහා පිරිවෙන් විහාරාධීපති ශ්‍රී ලංකා රාමණ්්‍ය නිකායේ සබරගමු පලාාතයේ සංගනායක මහාචාරය අවසර අපට නම කියන්නට කෝන් ගස්තැන්නේ ආනන්ද ගෞරණීය නයක්ෂෝන්ගන් වහන්සේ අවසරය පැහාමුදුරනේ. ඒ වගේම ගල්ලෙන ගොඩ රජමහා විහාරාධීපති සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ සබරගුම පලාාතය ප ප්‍රධාන සංගනායක ඒ වගේම ශ්‍රීපාදස්ථානයේ හෙටපු භාරකාර අවසරයි අපට නම කියන්නට පූජනීය දම් පහල සීලා නන්ජස්වාමීන් වහන්සේ ඉතාම නමස්කාරපුූරකොල් පිළිගන්නවා. ඒ වගේම අමරපුර අරීවන්ස සද්ධම යුක්තික පාර්ශ්වයේ කළුතර දිශ්‍රික්කයේ අධිකරන සංගනායක අගලවත්ත දාපිළිකොඩ, ශ්‍රේ නිග්‍රෝධාරාමාදී පති අවසර අපට නම කියන්නට ද පිළිකොඩ සුම දීරස්වාන්දුරන් වහන්සේ ඉතාම නමස්කාරපුූරුක පින්න අවසර ප්‍රහන්දුරන්නේ. ඒවගේ ඉතාම ගෞරුවෙන් පිළිගන්නට සෝදන වන්නේ ඉලට මේ වැඩ සටහනේ සංකල්ප ප්‍රධානිස්වාමන් වහන්සේ. උන්වහන්සේ දැඩි උනන්දුවත් දැක්කුවා මේ වගේ මනුෂ්‍ය රත්ය පිළිබඳ බෞද්ධ නාලිකාවෙන් ලෝකෙට කියන්න අවශ්‍ය මයි කියනකාරණ. උන්වහන්සේ අවුරුද්ධත්තිස්සේ මේක බෞද්ධානාලිකාවට යෝජනා කලා හිතිංකු හොමහරි මංහිතනවා අද මේකේ කතානායකෙ හට වඩා සතුරුවන්නේ උන්වහන්සේ මේ වැඩසටහන මේ විදිරරි කරන්න පුළුවන්වීම පිළිබඳ. ඒ තමයි උඩ කරවිට ඉසිපතනාරාමාදීපති ඒ වගේම කළුබෝවිල දේවානන්ද ධර්මායතනය යන උබය විහාරාධීපති ශ්‍රපතිරාජක කියය ප්ඩි අවසර අපට නම කියන්නට හගරංගල සුමේද නායක හාමුදුරුව නමස්කාර පුරුවග පිළින්නෙන අවසර අප හමුදුරන්නේ අපේ හමුදුරණේ ඔබවහන්සේගේ සංකල්පයක් නිසා ම විශවාස කරනවා මේ වැඩ සටහනට එෙමත් දත මේ සාකච්ඡාවට ඔබවහන්සේම ප්‍රවේශයක් ගබාදුන්නොත් හොඳයි. ඇයි ඔබ වහන්සේ මෙවැනි මනුෂ්‍ය රත්නයක් පිළිබඳව බෞද්ධ නාලිකාවට මේ වගේ දෙයක් කරන්නට අවැසී කියලා යෝජනා කරයගෙන කාරණයත් එක්කම අද දවසේ මේ අප නර්භන උදවයට ඒ වගේ මේ පවුලේ උදවයටත් ඒ පිරිිබඳව ප්‍රවේශයක් ලබාගන්නට ඔබහන්සිරි තම ගෞරුවෙන් නමස්කරපුරක ආධනකරන මේ අවස්ථාවට වැඩමවා සිටින අපි ගෞරෝණීය නායක මහන් ස්වාමින්දරයන් වහන්සේලාගින් අවසරයි අපේබෞද්ධයා මාධ්‍යජාලී වැඩසටහන් අධ්‍යක්ෂක අපේ හිතාදර කල්්‍යයාන අලවත්තේ ගම මැත්තුමා අපේ ප්‍රධන කථනායක අද අපි කවුරුත් පැසසුමට ලක්කරන දේශකීර්ති ශාසන මාමක දේශමාන්‍ය විජේසිංහ ආරච්චිලාගේ කපිල විජේසිංහ මැත්තුමා එම මැතිනිය ආදරණීය මෑණියන් වහන්සේ ඒ වගේම දියනිවුරු දෙදෙන ඇතුළු කාරුණික පින්නතුන අපේ වැඩසටහන් අධ්‍යක්ෂකතුමා මෙහිතියෙන වැදගත්කම මුලින්ම සිහිපත් කරන්ටයදුනා. රටට මහා මිල සේවයක් සිද්ධකරන්ටයදුුණු විශේෂයෙන් ශාසිනිික වශයෙන් මහා මිල සේවයක් සිද්ධකරන්ටයදුුණු යුග පුරුෂයකුටයි අපේ මේ කෘතවේදිත්වයෙන් ඇගීම සිද්ධ කරන්නේ. විශේෂයෙන් විහාරස්ථාන තුන් සයකට වඩා වැඩි ප්‍රමාණයකට මේ වෙනකොට එතුමා චූඩාමානිික්‍ය පරිත්‍යාග කරලා තියනම්. මේ පවුලක් හැටියට බිරිඳ වගේ මෑනිියෝ මෙතන ඉන්න දියනවරු දෙන්න වගේම විදේශගත වෙලා අධ්‍යාපන කටයුතුවල නිරත වෙලා ඉන්න අනිකුද්දියනිය මේ පවුලක් එකතු වෙලා මේ සම්බුද්ධ ශාසනයට සිදුකරන ලද මහා මිල මෙහෙවර අපි අගේ අන්ටෝනි බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ මොකද මේකට හේතුව අපේ බෞද්ධයා මාධ්‍යජාලයේ නිර්මාතෘවරයාණන් වහන්සේ අපත් වී වදාළ සම්බෝධි මහා විහාරාධීපතිව වැඩවිසූ බෝධිසත්ව ගුණෝපේත දරනාගම අපේ පින්වත් කුසල දම්ම නායක හාමුදුරුව මේ කාර්භාරයේ මූලිකව සිද්ධ කරලා තියෙනවා. උන්වහන්සේ මේ ස්ථානයට වැඩම කරලා තියෙනවා. කලින් අපවත්වීමට පෙරාතුූ උවහන්සේ මේ ස්ථානයට වැඩම කරලා. මේ කාරිභාරය පිළිබඳ සතුටට පත්වෙලා උන්වහන්සේගේ ආශුරුවාදී ලබා දීලා තියෙනවා. තින් විශේෂයෙන් බෞද්ධා රූපවාහිනය සහ ගුවන් විදිලේ ආරම්භ කරේම නායක හාමුදුරුවෝ, වැනි වැඩපිළිවෙළවල් රටට ලෝකයට හඳුන්වා දීම සඳහා. ඒ නිසා මා කල්පනා කරා රත්ථපුර ප්‍රදේශයේ උපන් ජාත්‍යන්තර වෙළඳ ව්‍යාපාරිකෙක් හැටියට. මැනික් කර්මාන්තය තුළ ප්‍රචලිත නාමයක් දිනාගත්ත. එවාගේම රුවන් පුරයට මහා අභිමානයක් ගෙන දුන්න. ඒ අභිමානී තුළ සම්බුද්ධ ශාසනයට අප කියපු මේ චඩාමානිික්්‍යය ලබාදීම පමණක් නොවේ එතුමා. ශාල වසයෙන් ශාසිනික සේවාමන් රාසියක් සිද්ධගල්ල තිෙනවා ඒ අතර එතුමා කැමැත්තෙන් බොහෝම ශ්‍රද්ධාවන් සිද්ධ කරන කාරයක් තමයි මේ චූඩාමානිි්‍ය මේ ආකාරයට සකසලා විහාරස්ථානවලට පරිත්‍යාග කිරීම. කෙනෙකුට මේක සරල ක්‍රියාවක් කියලා හිතෙන්න්න පුළුවන්. මේක දැක්කහම සාමාන්‍යයෙන් සරල ක්‍රියාවක් හැටියට, සමහර ඇයට හිතෙන්න්න පුළුවන්. මෙක ඉතාම භාරදූර එවගේම ඉතාම වෙහෙසක් දරලා මේ තත්ත්වයට පත්කරන්නට ඕනි. ඉස්සල්ලාම මේක හොයා ගැනීමේ තියෙන අපහසුතාවය. මොකද මේවා හැමතැනව ලැබෙන්නනෑ දුර්ල බයි. එඒ හොයාගැත්ත පාශාන මේ ආකාරයට උපදාලා නිර්මාණී කිරීම අති දුෂ්කර කාරයක්. මෙතුමාගේ ජීවිතයේ හැම, පසොස්් පහෝදවසකම සිද්ධ කරන්නේ මේ පාෂාන මේ විදිට උපදාලා චූඩාමානනිික්්‍ය බවට පත් කරලා තියෙනවා. ඒක තමයි එතුමාගේ පුර පසුලොස්වක් පුොහෝදවසට සිද්ධ කරන සුවිශේෂි කාර්ය. ඒ බොහෝවෙලාවෙට චූඩාමානිික්්‍ය සැකසීම සඳහා දිනවකවානුවෙන් කරගන්නේ පුරපසොස්ව් පහෝදවසට. තේ එවැනි භාරදූර, වගේ මහා ශාසිනික මෙහෙවරක් සිද්ධකරන්ට යුදනු මහා පින්න්නතෙක් තමයි අද අපි හඳුන්වල දෙන්නේ ති මා හිතනවා මෙ නරඹන අපේ ගෞරෝණය මහා සංගරත්නය ලංකාවේ මෙතුමා හැම ප්‍රදේශයකට හැම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි මේ චූඩාමානික්‍ය ලබාදීලතින මේ පොතේ සියලූම නම් සඳහන් වෙලා තියවා. ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකටම මෙය ලබා දීලා තියෙන ඇතිඒ ස්වාමින් හන්සේලා අද මෙවැනි වැඩසටහනක් බෞද්ධයා රූපවානිඔස්සේ විකාශනය කරනවා දැක්කහාම පුදුමාකාර සතුටකට පත්වනවා වගේම මොකද චෛත්‍යයක් නිර්මාණය කරනවා කියන එක දමක් එකතු වෙලා ප්‍රදේශයේම සම්පද්දායකය සම්බන්ධ කරගෙන මහා කරන කාරයක්. නමුත් ඒක ඔබතුමා සිහිපත් කරාවගේ අවසානයේදී. චෛත්‍යයේ තියෙන වටිනාම ස්ථානය. එවගේම එහි අලංකාරය ඇති කරන්න මේ චූඩාමානික්ක. එතිේ චූඩාමානිික්්‍ය පළඳවලා කොත නිරාවරණය කරන දවසට තමයි මුළු ගමක් පලාතත් සන්තෝස වෙන දවස විහේස මහන්සු වෙලා ශ්‍රමය ධනය කැප කරලා ගොඩනගාගත්ත චෛත්‍යයේ ලස්සන, වගේම ආශිරවාදය ගමට පලාතට ලැබෙන දවස තමයි චූඩාමානිික්‍යයක් සහිතව කොත්නිරාවරණය කරන දවස. ඉතින් මේ දුරලබ පින්කම සිද්ධ කිරීමේදී. අපේ අපිල මැතිතුමා එම මැතිනිය ඇතුළු මේ පවුලේ සියලූම දෙනා දක්වන සහයෝග අපි මේ වෙලාවිදි අගනවා. යවාගේම ඉදිරියටත් මේ කටයුතු සිද්ධකර ගැනීමම් සඳහා එතුමාට ශක්තිය ධෛර වාසනාව තුරුණුවන්ගේ ආශිරුවාදය, මේ ප්‍රදේශයට අධිපති සමන්දයේ හාමුදුරුව ප්‍රධාන සියවලු දෙවියන්ගේ ආසිරුවාදේ ලැබේවා කියලා ම ප්‍රාත්ථනා . අපේ හාමුදුරුවනේම අර මුලද සඳහන් කරා මෙතුමා තමයි අපේ රටේ ඉන්න වාසනාවන්තුම පුද්ගලයා කියලා. ඉතින් බොහෝ දෙනා අද ලක්ෂ සංකයාත කෝඩි සංඛ්‍යයාත ජනයා වන්දනා කරන්නේ මෙතුමා වින් මෙතුමාගේ අතින් නිර්මාණය කරපු මේ චූඩාමානයක රාජණන් වහන්සේට ඉතින් කොතරම් කුසල් වැඩෙනවාද පින් වැඩෙනවාද කියෙන කාරණය පිළිබඳව ඔබට ඉතාම හොඳින් පසක් කෙන ඇති නමුත් මං කැමැති අපේ මහාචාරය කෝන් ගස් තැන ආනන්ද ගෞරු නියණයක්ස්වමින් වහන්සේ වෙත යොමන්න අපි හාමුදුුවණේ විශේෂයම් පුුණ්‍ය කටයුතු පිළිබඳව සඳහන් කරනකොට අපි දන්නවා තූපවන්සේ ඉතාම විස්තරාත්මකව සඳහන් වෙනවා අතූපරාජාණන් වහන්සේ නිර්මාණය කිරීමේ ලැබෙන ආනිසංසම නොවාදගෙන කාරන්නේ. අපි හමුදුරු ඒ අනුව ගත් කල කොයි ආකාරයෙන්ද අප ඉතිහාසේ මේ චූඩාමාණික වහන්සේලා තැම්පත් කිරීම පූජා කිරීම එහෙමන්න ඇතම් එහි ආනිසංස සඳහන් වෙන කොයි ආකාරෙන් කියල බහන්සේගේ දැගක කමති පහ අපේ ගරතර නායක ස්වාමින්ද්‍රයන් වහන්සවෙලාගෙන් අවසරයි අපි අධ්‍යක්ෂතුමා ගේ ම අප ලිබිජි සිහීමම ඇතුමා එ වගේ මෑණියන් යෝග නෝන මාත්මයා දරුවන් ඇතුළු පින්නතුනි අපි මේ කාර්ය මේ විදිහට අගේ කිරීමට බෞද්ධ්‍යානාලිකාව ඉදිරිපත්කීම පිළිබඳුම පළමයෙන්මේමේ දහන්දරුව අධ්‍යක්ෂත්ම ඇතුළු සෑම්දිනාටුම පං්ඥාන මෝදනා කරන්නේ සිය ගණනක් මේ වගේ චූඩාමානෙක්්‍ය පූජාකරපු පන්සල්ල ලොක හාදුරුරු නායක හාදුරු දායක මහතුරු වනුවෙන්. ති ක අපපිල විජෙසින් මහත්මයා මේ කාර්යය ජීවිතයේ එක අංගයක් බවට පත්කරගෙන තියෙන්. ඒ නිසා කපිල විජෙසින් මාත්මයා විශේෂ වචයෙන් පාතකඩ භික්ෂ පුහුණ ආයතනය වැඩහිටපු අතිපූජ්‍යය රාජි පණ හෙම පිරිි ඥාන් සයනනා හාදුුර යගේ මුදුව ශ්‍රෂ් මන පිවෙන්වා අරස්ථාන මහාසංග්‍රාත්මය ංචිකාලිඳදලාම ආස්ත්‍රේ කරමින් උවහන්තේලාගේ අවවාදන් ශ්‍රාසනය බෝම හොඳ ශ්‍රද්ධාවන්ත බෞද්ධ පවුල්ලක සාමාජිකින්. ති ඒ වහ රුවමවදදන්නේ නෑ පුදුම මිදිහයේ ශ්‍රද්ධාවකින් තමයි මේව කරලා මේ ප්‍රසිද්ධ වන්නුවත්. මම අවත් ට චූඩාමානිික පූජා කළ ඒ ප්‍රදර්ශනය වෙන්න බලාපොරොත්තුවයෙන් හැඟීමත් ඇත්තේම නෑ. මේක මේ පුුණ්්‍ය කටයුත්තක්. මේ පුුණ්‍ය කටිත්තේ වටිනාකම, අපේ සංස්කෘතික ඉතිහාසය දන්න ඕන කැමිණිෙක් කතා කරවා ශ්‍රීලාංකික ඉතිහාස කතාව කියන්නේ වැවයි දාගබැයි කියලා. වැව කියන්නේ ආර්ථික ශක්තිය දාගැබ කියල කියන්නේ මේ රටේ ජනතාවගේ ආධ්‍යාත්මික ශක්තිය. ඉතින් එහි සංකේතය ස්වන්නමාලී මහා චෛත්‍ය රාජාගෙන් ඉඳලා ලංකාව පුරාම හැම්මත්තමනමත් ෑම කාලයකම චෛතිරාජන් සාරීරික ධාතුූන් තැන් පත් කල්ලා වන්දන මානන පැවැත්වීම ඓතිහාසික කාරණයක් වුවන්ස කතා වල විශේෂයෙන් තූපුවන්සේ බොහෝම ලස්සනට විස්තර කරලා තියෙනවා. ඒ තූපුවන්ස කතාවේදී චෛතීතිහාසය බොහම දීර්ගව තියෙනවා. එ අතර තූපාරාමය ඉඳලා ස්වන්න මාලී හා චෛ්‍ය රාජාණන් වහන්සේ ඉදිකිරීම දක්වා ඉතිහාස කතාවේ, චෛතිරාජාණන් නිර්මාණය වෙලා තියෙන්නේම මේක ආධ්‍යාත්මික සංකේතියක් වගේම ජනතාවට මේක දර්ශනයෙන්ම දෙවල් ලොකු පාඩමක් ගමක උත්ම බිමක තමයි පන්සල් හදන් එ උස්බිමේ තවත් උස්ථානයක තමයි චෛති රාජාණන් වහන්සේ හදන්නේ මේ චෛතිරජාණන් වහන්සේගේෙන් සංකේතුවත්ෙන්න්නේ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ නවාරහදි ගුණ එයින් කියාපාන්නේ ඒ සංකේතයේ අර්ථවත් කල්ල තියෙන්නේ නිර්මාණයේදී.ඒ නිර්මාණය සකස්වෙන්නේම මුල ඉඳලාම චෛත්‍ය රජණන් වහන්සේ ඉදි කරන සකස් කරනකොට භූමිය සකස් කිරීමේ ඉඳලා අප්‍රධාන වශයෙන් සීල සමාධී ප්‍රඥා කියන මෙන්වේ මූලික දර්ශනය තේමා කරගෙන. එයි සීලය මූලික වශයෙන්ම ය පාදමේ ඉඳලා චෛත්‍ය ආරම්භ වෙනකොට වලලු තුනක් වගේ තියෙනවා පේසා බලලු කියන්නේ ඒ චූල සීල, මජ්්‍යම සීල, මහා සීල කෙල තමයි ධර්මක්‍රන්තෝල විග්‍රහ කල්ලා තියෙන්. ඊළඟට උඩින් තියෙන්නේ ගර්භය ගර්මය කෙලකයන්නේ විශේෂයෙන්ම සමාධිගතවීම ක්‍රමයෙන් ප්‍රථම දිතිය තුෘතිය දිහාන් රූපාවචර අරුපාචර දිහාන ක්‍රමයෙන් සමාධිගතවීම. ඒක තවත් ඉදිරියට යනකොට ාාවචර දිහාන හතරැස්කොටුව අරූපාාවචර දිහානය එතන දේවතා කොටුවගේනු එතනින් හඩ තමයි කොත්කරැල්ල තියෙන් කොත්කරල්ල ඉස්සර හදල තියෙන්නේ තූපාරාමයත් ඒවගේමස්වන්නමාලී චෛත්‍ය පවා ඉස්සෙල්ල තියෙන්නේ ඔට ස්‍රීත චත්‍රය වගේ චත්‍රයක් ඒක හොඳට අදත් තියෙනවා දකින්න පුළුවන් සාංචි ස්ථූපේ අදත්තියන්නේ චත්‍රතකොට අන්නේ චත්‍ර තමයි මුලින්ම හදල තියන්නේ ය චත්‍ර හදන ඒවත් සමහරේවා කාලයක් ඇනුට කඩාගෙන වැටිනු.ස්වන්න මාලි චෛත්‍යයත් ඒේවගේ පාශා නෝලිින් අදපු චත්‍ර තිවිල තිනවා ඒවා වැටල එවයි කෑලි මහාචාරි පරිණ්‍යතාන මාත්මයක් අෞුතුගගාරි තැන්පත් කළ තියෙනවා. පස්සේ මේක තවත් අපහසු නිසා විශේෂයෙන්ම මේක කොත් කැරැල්ලක් වශයෙන් ගඩලිින් සකස් කරන කොට තමයි ඇවිල්ල තියෙන්න්නේ. ඒකට මහා සග්‍රත්නය අනුශාසනා කරල තිෙනවා විශේෂය කොත්කැරැල්ල හදන්නේ කියලා, ස්ෝවාන් සක්‍රදාගාමි අනාගාමි කියන මාර්ග පල දැක්වීම සඳා. ඊට උඩකොටස තමයි ඔය චුඩාමානිි්‍යය එන්නේ ඒ චුඩාමානිිකෙන් අර්තුවත් වෙන්නේ නිර්වාණය. තකට නිර්වාණය සංකේතුවත් වන චුඩාමානනිකය තමයි අපේ කපිල් මහත්මය හදන්. තුවට ඒ චුඩාමානිිකය පැළ දෙව්ට පස්සෙ තමයි චෛතයක් සම්පූර්ණ වෙන්නේ. කොට නිර්වාණගාමී මාර්ගයේ අවසාන වශයෙන් කවරුත් ආර් ුද පසේබුදු රහත්භාාවයකින් නිවං අවබෝධ කරගන්නවා කියන අර්ථය ප්‍රකාශවීමයි චුඩාමාණික්කයෙන් කියවෙන්නේ. මේක ධර්ම ග්‍රන්තෝල මෙන්ම වන්සකතාවල තියෙන බුද්ධ සිකා කියලා. මුද්ධ සිකා කියැලගෙන උඩිම්ම තියෙන මේ චුඩාමානික්කය තම ඒවගේ වජ්ජර චුම්භක කියලති කියනෝකට වද් චුම්භ කිය කියලා කියනෙ වදජර කියයන ත්වසින් වැැයිවලාකු සුම්බ කියන හිම් සිප ගන්නවා. වැහිලා වහිවලාකුලු සිපගන්නවා කියන එකේ තේරුම. පැරණිම අපේ විද්‍යාඥෝවන්ටත් වඩා ඉහල දැනුමක් ඇති මේ අය මේකින් කල්ල තියන මකදද අකුණු සන්නායන. ඕ නෑම අකුණක් මේකින් විසි කරනවාලු. ඒ මොකද මේක ස්නිර්මාණය වෙලා තියෙන ආකාරය. ඒතුන් ඒ තුළින් ඒ ප්‍රදීශයේ ආර්ක්ෂාවතියනවා. චෛත්‍ය රාජාණන් වහන්සගේ ආරක්ෂාවතියෙනවා. දුකොට මේක විද්‍යාත්මකව බොහෝම අර්තාාන්විත දෙයක්. ගේම ධර්චින්ත වශයෙන් නිර්වාණය සංකේතුවත් කරන දෙයක් ඒවගේ පූජනීත්තයෙන් ඉහළම පූජනීත්වයක් එනිසා වැැව දාගැබ කියන සංස්කෘතික අන්ගේ ඉහළම වැදගතුකොටතමයි දාගැප්පහන්සේගේ චඩාමානිකේ තුකොට අපේ කපිල් මහත්මයා ඒ ආර්ය සිය ගණනක් චෛතිරාජානන්ට සකස් කරල තමන්ගේ මාතින් මේව කරලා මේවා සකස් කරලා මේක පහසුකාරියක්න මේ වගේ නිකන් චුඩාමාණිකයක් වග තියෙනකොට මේකල් ගලක් සොයාගෙන සුදුසු ප්‍රමාණයට සුදුසු විදියට සකස් කිරීම මහා කාරිභාරයක් තින්ඒ බොහෝම පින් බලාපොත්තුවයෙන්ම කරුණු ලබන මහා පින්කමකින් ජනිත වන කුසර ශක්තින් අපි විශේෂයෙන් කපිලි මාත්මගේ නොවන මාත්මගේ පරම්පාදිිකේ මේගේ අපි ඥාතිීන්ට අනුමෝදාන් කරම කෘථව දීව. ඒවගේ මං මේවෙලාවේ අදහසක් වශයෙන් බෞද්ධහා නාලිකාවට යෝජන කරනවා අපි මේවස මේේදාආන්දුරු හම අපි නො එක්ව කදාාකච්චා කරනවා. මේ රටේ දැන් මාධ්‍ය බොහොම දවුණුයි. එක මහා තරගයක් ඔය තරගට බෞද්ධා නාලිකාව ඇතුළවේතු නැත්ත. එමනාම් මකදදමකින් අපේ රටේ සාමාන්‍ය ජනතාව බලාපොරොත්යෙන්. මේ රටේ සංස්කෘ්චික ඉතිහාසය අපි කියන්න ඕනේ. මේ රටේ ධර්ශනික ඉතිහාසය කියන්න ඕේ. මේ රටේ තියන හරය තියෙන්නේ ඇතුළේ ගම. ගමේ තියන ඒ හරි කොතෙෙන්ද කොතෙන්ද තියෙ කියෙලා හයාගෙන පිල මහත්වවාගේ මිනිස්සු ඉන්න බව ලෝකයේ දැනගන්නවඕන්. බෞද්ධෝ දැනගන්නඕන්. ඒම කරද මේකතමයි පින කියලා කියන්නේ කුසලය කියලා ගැන් ගේ විවිධ චේත්‍රෝල ඉන්නවා. වෛද්‍ය ශේත්‍රය ඉන්නවා.ඒවගේ නොයකුත් අංසවල ඉන්නවා. කෘෂි අන්සේ ඉත්තා දක්ෂ අය ඉන්නවා අපේ ගංවල. යග පසල් වල හාමුදුරීන්නවා ගම හදල අපි දන්නවා අපේ සමහර හාමුදුරීන්නවා ගමට පාර්හැපි හාමුදුරුව.ඒ වගේ ගමට ලයිට් දුන්නේෙ හාමුදුරුව ගමට වතුරදුන්නේ හාම්මුදුරුව. මේියෝග අහිංසක හාම්දුරු ගං වල අර වනමල් වගේ පරවෙලා යනවා. ආන්නේ වනමල් වලින් පුද ලබන්න අපි බලාපරොත්වෙනවා බෞද්ධ්‍යා නාලිකාව. ඒ වගේ කාර්යකට බොහෝම හොඳ පියෝරක් වශයෙන් අගේ කෙරමින් රත් නත්‍රයා ශිරවාදයින්. ිය සම අත් ෂටික දෙවියන්ගේ ආශිරවාදයෙන් සුමන සමන් දෙවියන්ගේ ආශිරවාදී මේ කටයුතු සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා තැබට අපේ ගෞරණීය ස්වාමීන් වහන්සේ මෙම සාකච්ඡාවට ශාස්ත්‍රය පසුවිික් ලබා දුන්න ඇ ඔබහන්සේ බොහොම පෙන්ි පිහදුරනේ වගේ තමයි කුසලදම්ම නායක හාමුදුරුවෝ වැඩඉන්න කාලෙත් ඔබ වහන්සේලා වැන්නේ උදාරතර යතිවරණන් වහන්සේලාගේ අදහස් ස්මුදනින් පිගත්ත ඒනිසාවෙන් උබවහන්සේලා අපිට දේශනා කරන්නේ යම් දෙයක්ද අප එඒත් හිස්මුතිනින්ම පිියරගෙන ව බලාපොරොත්වවා ෞද්ධර උපහන් නාලිකා ොස්සේ ඉදිරියට මෙවැනි මනුෂ්‍යරත්නයම් පිළිබඳවේ වගේ උදාාර්තර මහා ස්වාමින්ද්‍රාන් වහන්සේලා පිළිබඳව ඔබව දැනුවත් කරනවා එකන කාරල් අපි සූදානම් මේලකට අපේ පූජනීය දම් පහල සීනා නන්ද ගෞරනීය නායක්ස්වාමින්න් වහන්සේ දෙස යොමිවෙන්නට අපි හාම්දුරන්නේ මට මතකයි මං ප්‍රථමයම ඔබවහන්සේ දකින්නේ ශ්‍රීබාධ ස්ථානයේ දීමයි එතකොට මගේ බයිසවෞුරුදු හයක් විතර ඇති එතකට ඔබවහන්සේගේ ප්‍රතාපවත් බව නිසාම අපි ඔබවහන්සේට ඇලුම් කළ අදටත් ඒ ඇල්ම එලිසමයි ඉතින් මං කැමති ඔබවහන්සේකෙන් දැනකයාගන්නටමිහි පිට බොහෝ දෙනාඉතාම ගරු කරන මේ ශද්ධාව එපදීම තුළින් ඇතිවෙන ආනිසංස පිළිබඳවසා මේ දන්දීමට කැමැත්ත දන්දීමට පෙලබීම දන්දීම ආනිසංස කොයි ආකාරයෙන්ද කියලා දැන ගැනට විශේෂෙන්ම ඕන කෙනෙකුට අපි හාමුදුරුන්නේ ධානපතියක වෙන්නට පුළුව හැබැයි ධන්පතියෙක් වෙන්න බැෑ දන් දෙන්නට සිත් පහළ වෙන්න. දන්දීමේ ආනිසංස කොයි විදිහෙටද බවහන්සේ අප ප්‍රදේශනා කරන්න පැහබ ගරතරය සංගරත්නය අවසරයි කාෞරණික පිලතුනි අද අපි රැස්වී සිටින්නේ ඉතාමත්ම වැදගත් මොහොත්තක අතිගෞරණීය මහචාර්යේ කොන්ගත්තන්නේ ආනන්ද නාය කාම්රන් වහන්සේ වගේම රාජකය පණ්ඩිත අපේ හඟරංගල සුමේද පණන්නිතහන් වහන්සේ සඳහන් කළ ආකාරයට අපේ ශ්‍රී ලංකාව තුළ මෙවැනි පරිත්‍යාග සීලී දාන පතියකු හමුුවීම අතිසයින්ම වැදගත්. අපි ශ්‍රී ලංකාවේ අනභිභවනීයත්වය පිළිබඳව කතා කරන කොටේ, අවස්ථාවන් හිදී මෙවැනි පුද්ගලයින් පිළිබඳව අපි බොහෝදුරට කතා කරනවා අඩුයි. විවිධ ශේෂත්‍රවල විවිධ ආකාරයේ ක්‍රියාකාරකම්මල යෙදෙන පුද්ජලයෙන් පිළිබඳව පරණාත්මක කතා කරනවා මිසක් සාසනික වසයෙන්, ජාතික වසයෙන්, ආගමික වසයෙන් විිශිෂට වූ සේවාවන්නේ නිියුක්තන පුද්ගලයෙන් පිළිබඳව ඇගැයීම ඉතාමත්ම අඩුවෙන් තමයි බෝදුරට මාධ්‍ය තුළින් අපි දකිින්. නමුත් අපේ බෞද්ධ්‍යා නාලිකාව ශාසනික වසයෙන් කරන මහා මෙහෙවර. ජාතික වසයෙන් කරන මහා මෙහෙවර. ආගෙමික වසයෙන් කරන මහා මෙහෙවරට මෙවැනි, විශේෂ අංගයක් ඇතුළත් කරලීම මෙහිදී ඉතාමත්ම වැදගත්කොට ම අගේ කරු ලබනො. කපිල විජේසිංහ මහත් මා පිළිබඳව අපි දන්නේ බොහෝම ඇත් අතීතියක ඉඳලා ඉතුමා කරන සේවය ඉතුමා ලාභ ප්‍රෝජන බලාපොරොත්වයවවත් කීර්තිනාමය බලාපොරොත්වෙන්වත් සේවයක් නෙවෙයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ දාන පාරමිතාව පුරණ පුද්ජලයකු වසයෙන් අපි එතුමා හඳුන්නන්නට පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම දානය පරිත්‍යාග සීලිත්තවය පිළිබඳව කතා කරන කොටල් අපට මේ කරුණ මේ වචනය අසන්ට ලැබෙන්නේ බෝසතන් වහන්සේගේ චරිතය තුළින් බෝසතාන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් මුළුල් පෙරුන් දම්පිරුව පෙරුන්දම්පුරුණ කාල වකවානුව තුළ එතුමා දශපාරමී ධර්මයම් පූර්ණය කරන්ටේ දුණා ඒ දශ පාරමි ධර්මවල පළවෙනි පාරමිතාව තමයි දාන පාරමිතාව කියන්න ඒ දාන පාර්මිතාව පිරු බෝසතාන් වහන්සේ තමන් සතු ඇස් ඉස්න් මාසිල්ලේ අඹුදරුවන් මේ සියල්ලක්ම දන්දීල ප්‍රාර්ථනා කරය කොමක්ද ලොතුරා බුද්ධරාජ්‍යය එමනං දානය කියලා කියන්නේ බුදු පදවිය ලබා ගැනීමට හේතුවන උතුම්මු පාරමි ධර්මයා ක අපිල විජේසිංහ මහත්මා මම හිතන්නේ ඒ බෝසතාන් වහන්සේ ගත් මග අනුගමනය කරමින් ඒ අනුව ක්‍රියාත්මක වන චරිතයක් පසයෙන් අපිට සඳහන් කිරීමට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම දානය කියල කියන්නේ ලොතුරා බුදුරජාණන් වහන්සේ උතුම්කොට දේශනා කර වදාළ උතුම් වූ කරුණා ද සඳහන් කන්න පුළුවන් උන්හන්සේ මේ ධනය අගය කරලා දානය ඇති වැදගත්කම ශ්‍රේෂ්ටත්වය උත්තරීතර භාවය විවිධ අවස්ථාවන් හිදී දේශනා කරලා තිබෙනවා. පිශේෂෙන්ම අපේ ත්‍රිපිටකයේ විවිධ සූත්‍රවල ඒ ධර්ම දා ආනිසංස ඉතාමත්ම පැහැදිලිව දේශනා කරලා තිබෙන. එමනං අපි මේ මොතේ හිතන්ට ඕන කල්පනා කරන්නට ඕන කපිල විජේසිංහ මහත්මා මේ පුරන්නේ පාරමී ධර්මයක් දාන පාරමී ධර්මය තයි මේ පුරන්න එතුමා තෝරගත්ත දෙයක් තමයි චෛත්‍ය රාජාන් වහන්සේගේ කේතු පළන්දනා වශයෙන් සඳහන් කරන්න පුළුවන් වන මේ චූඩා මානිික්‍ය නිර්මාණය කල්ලා සකස් කරලා ඒ චෛත්‍යරාජායන් වහන්සේගේ පැළඳීම තුළින් ඇතිවෙන චිත්තා ප්‍රසාදය මහිතනවා වචනවලින් කියල නිම කරන්නට බැහැ. ලක්ෂ සංඛ්‍යාද දහස් සංඛ්‍යාත ජනතාවක් සාදුනාද දිදිී වන්දනාමාන කරනවා මේ චෛත්‍යරාජයන් වහන්සේට. තුො ඒක දකින කපිල මහත්මාගේ හිතේ ඇතිවෙන්නේ ශ්‍රද්ධාව කොහොමද අපට හිතන්නත් අමාරුව එතුමා හදවතෙන් නගන සාදු නාදය කාටුවත් ඇහෙන්නේ නැහැ. නමුත් හදවතේ නැගෙන සාදු නාදය මම හිතනවා දෝන්කාර්දිදී දෝංකාරදිදිී දිවියලෝක හය තුළම ගමන් කරනව ඇති කියලා. ඒ තරම් ශ්‍රද්ධාවකින් එතුමා ඒ පරිත්‍යගේ සිද්ධ කරන්නේ. මිලමුදල ගාක් අය අද මිල මුදල් පිළිබඳව හිතල මතර කල්පනා කරලා කටයුතු කරන්න සමාජයක් තිබෙන්නේ. වානිජ සමාජයක් තිබෙන්නේ.ඒ වානිජ සමාජය තුළ කපිල විජේසිංහ මහත්මා මිලමුදලවත් නම්බුනාමවත් කීර්තිනාමවත් බලාගෙන නෙවෙයි මේේ පරිත්‍යයක් සිද්ධ කරන්නේ හදවතය නැගෙන ශ්‍රද්ධ ගුණ මහිමේ තුළ ඉඳගෙනයි එතුමාමේ පරිත්‍යයාගේ සිද්ධ කරන්න අපේ නායකහන් වහන්ස සඳහන් කළ එදා ඒවගේම අපේ නිවේ දෙකතුමා සඳහන් කළ අපි සහභාගිවුණ රුවන්ඇලි චෛත්‍යරාජාන් වහන්සේගේ කොත නිරාවරණය කරන අවස්ථාවට අපි දැක්කා ලක්ෂ සංඛ්‍යාත ජනතාව කඳුලු හළමින් සාදුනාද දෙමින් ඒ පුුණ්‍ය ශක්තිය තමන්ගේ හදවතේ තැන්පත් කර ගැනීමට කටයුතු කරන්නටේ දන එමනං එදා ඒ දැකපු ඒ දර්ශනය අපි සෑම් ජනාගේම හදවතේ ඇති වුණේ බුද්ධා ලම්බන ප්‍රීතියක්. ඒ එක්ක චෛත්‍ය රාජයන් වහන්සේ නමගේ කේතු පලන්දනයේ දැකලා නමුත් අපේ කපිල විජේසිංහ මහත්මා මම හිතනවා දෙසීකට තුන්සීකට අධික චෛත්‍ය රාජයන් වහන්සේලා තුළ කේතු පළන්දනය කරලා කොට නිරාවරණය කරන කොට ඒක දිහා බල්ලා කොතරන් සන්තෝෂ භාවයට පත්වන්නට ඇදද එහෙමනම් එතුමා පමණක් නොවේ. ඒ මෑනිියෝ ඒ භාර්ියාව ඒ දරුවෝ පුදුම තරන් සැනසීමකින් සතුටකින් සොම්නසගින් තමයි ඒ දිහා බලාඉන්නේ. එතුකොට ඒ පින මුළු පවුල කරාම ගමන් කරනවා. මියගේ දෙමව්පියන්තුලට ඒක ඇතුළත් වෙනු ලබන. එනිසා පින්වතුනි දානය පරිත්‍යයාගේ ලොතුරා බුදුරජාණන් වහන්සේ උතුම්කොට දේශනා කර වදාල ඉතාමත්ම වැදගත් ශ්‍රෂ්්‍ර ක්‍රියාවක් ඒ උතුම් ක්‍රියාවගේ ප්‍රධාන දායකත්වය ගෙන කටයුත කර කිරීමට කපිල විජේසිංහ මහත්මා ඉදිරි පත්වීම විශේෂයෙන්ව විහාරස්ථාන අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්වෙන්න අනිවාර්යෙන් අවශ්‍ය අංගයක් තමයි චෛත්‍ය රාජායන් වහන්සේ. එනිසා බෝධිින් වහන්සේ විහාරමන්දිරයේ චෛත්‍ය රාජායන් වහන්සේ කනෙ මේ තුන් බෝස් වැඩසිටින ස්ථානයක් වෙන්නට ඕන අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්වයෙන්. ඒ අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට විහාරයක් පත්කරන්න මූලිකත්වය ගෙන කටිගුත කරන මහත්මයෙක් වසයෙන් අපේ කපිල විජේසිංහ මහත්මා සඳහන් කරන්න පුළුවන්. එනිසාම අවස්ථාවේදී. අපි එවං උතුම්මූ සත්ක්‍රියාවක් සිද්ධ කරන ලබන කපිල විජේසිංහ මහත්මා ඇතුළු. ඒ පවුලේ සාමාජික සාමාජිකාවන් හට මෙවැනි සත්ක්‍රියාවන් තෞදුරුවටත් පවත්වාගෙන යාමට කායක සුවය මානසික ශක්තිය, තුන්ුවන්ගේ ආසිර්වාදයෙන් රත්නත්්‍රේ රැකවරණයෙන් සහ පළාත් භාරශ්‍රීමත් සුමන සමන් දිවි රාජෝතමයන් වහන්සේගේ ආසීර්වාදය ලැවෙත්වා කියලා අපි මේ අවස්ථාවේද ආශංසනය කරනු ලබ. මංහිතන්නේ ඔබට ඉතාම හරවත් සාකච් අවබ්බවටම සාකච්ෂාව එන්න එන්නම පත්වන විශේෂයෙන්ම දන්දීමට ඇලුම් කරන ඔබ අපත් එක්ක පෑදිසි හතරක ධර්ම සනිවේදනය තුළ නියලිනා ඉන්නකොට ඔබට හිතෙන්න්නට පුළුවන් මේ සාකච්ඡාවෙන් කොතරම් දන් දෙන්නට බෝ පොළභෝනවාදකන කාරය එති අපි කැමැතිීමටකට දේශකීර්ති ශනමාමක අප අපපිල විජසිහම ඇතුමා වෙත යොමුවෙන්නට මංහිතනවා ඔබතුමා රපේ ගෞරුණණය ස්මින්න් වහන්සේලාලව්වා වගේ බැබැලෙන්න්න කැමති නැහැ හැබැයි සමහර දේවල්තියවා ඔපදදාන්න ඕන නැහැ මහි තැනවා මේ ව්‍යාපාර්ශේෂය ඉන්න ඔබතුමා මට වඩායගෙන හොඳට දන්නවා සමහර දේවල්තියනවා නිකම්ම බැබැලෙනවා. ඔබතුමත් ඒ හා සමානෝමයි ඔපබ දැම නැත් ඔබතුමා කොහෙත් කොතනත් බැබලෙනවා. නිසා මයි වැනි උදාාරතරය තිවරයණන් වහන්සේලා ඔබතුමාගේ ගුණ මෙ මුළු ලෝකටම කියන්නේ. එනිසාම් ම කමති ඔබතුමාග දැනගන්නට. මෙහෙම දෙයක් කරන්න මෙහෙම දන් දෙන්න ඔබේ ඇතුමාගේ හිත පහළ වෙන්න කොයි විදිහදි කියෙන කාරණය වගේම මේ ක්‍රියාවන් විට එහෙමන් නැත්තම් චෝඩාමානිකයක් පනද වන තැනට ඇනකම් ඒ ක්‍රියාවලිය කොයි විද සිද්ධවෙන්නේ කියෙන කාරණයක් දැන ගන්න කැන පූජගන්න ඇැත්තනේ මේ ම මටවුරු සාමාන්‍යය දුළාහතර කාලි එතකොට මේ පන්දරට නෑකලේටටං ගලක් ඩන්ඩන් ගාලවුල්ල හදලා දුන්න කාලි ට පස දිගටමඉතින් මටිතන පනහක් වගේ දෙන්න ඕන තාගනතිය ඉට පසේ පණා ගරෙනකොටට ආයත් දිගටම එකක් දෙක හර ල්ලනට ගතන හෙක කොච්චයි ෑැකෙන දුන්න කොටහරි දදිවදිල දැංගතිං කොච්චල්ලොත් දෙනෝ ඇති දෙන දැමව සල්ලතිකොටක් මැනික්කා හැල්පාරි පලගුණේ අඩුයි මේ පදලක් නැතිහින්දඒනටති ඉල්ල තවනෙක්ුණු දෙන හ කොයිවිදිහද මේ සොවා ගැනීමද පලන්ද ැන ටනමික්‍රියන් තේකන පොඩ්ක් සොදන්කොට අප බලාගී නොදවේ හ ගැනතන පදලිින් ඉතින් ලොහ හප් කලක්ගන්න ඕන අරංවල ඉට පස්සේ ඒම ග හල්ල පරද්දීර බලලා ඉට පස්සේ ගාන ඉට පස ගාලයල ඉට පස්ස මේක් පට්ටම් පටමක් ගාන කපල කබල ඉටපස්සයි උපදදාන්නේ උොදනට සමාන මේ ගලකට හයකෝ ගැන ගලකට ඉටපස්තාව ලස්සන් දයන්නේ මේ සාකචව නතර බට බලාගන්නට පුුවන් කොයි විහරද මේක සකස් කරන්න එකෙන කාරනය මම තවත් දැනගන්න කැමි ස බතුමාගෙන්ඩා කොයිකොයි විහාරස්ථාන වලට ද හෙමඳමොයිකොයි චෛත්‍යරජණන් වහන්සේ ටද මේ ඔබතුමා චෝඩාමානික්කය පරිත්ත්‍යයක් කල තියනෙකර දැනගෙන ලොකුමේ දිල තිෙන්නේ ප්‍රේගාවලටයි මුතුමාසායටයි අනික් අස පෝඩයදින මේ බණ්ඩාරල හළපුවෙලක් පොඩිගැන පොඩිමි අඟගල් පහෙහයි දහයේ වගේකල් දිලදිනවා දීපු නන්න මතන නම් වදයක නමාර ොඩත් ිලතිවා ඉන්න පොතගමල් ලියගති නග අපි ඒ දේවලුත් මේ සාකච්චා අතරය ඔබට බලන්නට යොමු කරනු අපේ හාමුදුරනේ මේ අපි මේක පැෑබාගකට තමයි සකස් කරන්න හිතුේ නමුත් මහිතවා මේ වකට විනාඩ හතලිස් පහක්කිර වැ සටහන ිහිල්ල සමහර ුදදුි ගුණ තියන කොතරම් කිවත් නිමා කරන්න ැහන අප හාමුදුරුව නමුත් මට මෙහෙම දෙයක් හිතචු දෙයක්තිෙන. ඒ තමයි අපි පින්කරන තරමට අපට ලැබෙන දේව ගැන අපි කල්පනා කරන්න ගියොත්. අපටම හිතෙනව තව තව දන් දෙන්න. නමුත් මෙතුමා එහෙම කිසිදු බලාපොරොත්තුවක් නැතිව මේ ශාසනයට කරන මෙහයක් ඉදිර තම මේක කර. එනි සමමා ඔබහන්සට ඉතාම ගෞරුවෙන් අරධන කරන මෙතු මටත් මෙතුමා ඇතර මේ පවුලේ උදව සේරු දෙනාටම සෙක්්පතන්න අප හාමුදුරුවනේ. මංහිතනවා මෙහෙම දන් දෙන්න හිතෙන්න්නත් තමන්ගේ පවුල යුදිවියත් යම්තතාදුුවකට සහයෝගයක් ලබා දෙනවා. අ සම සද්ධාව සම ප්‍රඥාව සම ්‍යයාග ශීලීත්ව ැත්නම්ඒ එක කරන්න බැහැ සමහර අපි දකිනවා තාත්ත දෙන්න කැමති වුණට පවුලි අනිත් උදවිය දන් දෙන්න කැමති නෑ නමුත් මේ පවුලු හරිමි තියාගශීලී එනිසා මෙතුමාට මේ කරන මෙහයට පින්ගන්නන මෝදන් කරන්නත් ඒවගේ මේ පවුලි උදවියයට තව තවත් මේ වගේ සත්කාරයන් කරන්න ශක්තිය ලැබන්නට සාම මේ වැඩසටහන්න සමස්ත්‍රයේ සමාලෝජනය කරන්න ඉතාම ගවර ඔබහන්සිට ආර්ධන කරන ඇත්තටම අපි ශාසනක වසයෙන් මේ කාරය ඉතින වැදගත්කම අපේ මහාචාරය හාමුදුරුවෝ ඉතාම මැනවින් කරුණු සහිපත්් කරන්න ටයදුනා අපේ ශ්‍රීපාදස්ථාන හිටපු භාරකාරනායක හාරු මේ ආනිසංසු පිළිබඳ සිහිපත්් කරන්න තියදනා ඒ වගේම අපේ කල්ලයාන මහත්මා නිවේදන කටයුතු මෙහෙවන ගමන් මේ වැතියෙන වැදගත්කමඒවගේ බෞද්ධ මාධ්‍යජාලයේ ආරම්භ කරපු අපේ ගෞරුවණය නායක හාමුදුරුවන්ගේ තිබුණු අභිලාශයන්. එකක් තමයි අපේ මහාචාරය පණිතාහාමුදුරුව සේපත් කරා වගේ සැඟවිලා ඉන්න ගිහි පැවිදි දෙපක්ෂයටම, උන්වහන්සේ විශාල තැනක් බෞද්ධා රූපවාහිනය ගුවන් විදුලි යුතුලින් ලබා දුන්නා. ධරම කතිකයාණන් වහන්සේලා විශාල පිරිසක් මේ රටට දායාද කරා. ඇතිය ඇත්තටම මේ වගේ ධනපතියන් පිළිබඳ රටට ලෝකයට මාධ්‍යයක් හැටියට හඳුන්වාදීම මාහිතනවා එක පැත්තකින් දරනාගම කුසලදම්ම නාහිිපාණන් වහන්සේට කරන ගෞරෝයක් වගේම, ඒට වත්මන් විහාරාධිපති බෞද්ධ මාධ්‍යජාලයේ අධ්‍යක්ෂක අපේ ශාසනක සහෝදර බොරලන්දේ විරඥාණ නායක හාමුදුරුවන් වහන්සේකි මැදිහත්වීමත්. වැඩසටහන් අධ්‍යක්ෂකතුමා හැටියට ඔබතුමාගේ මැදිහත්වීමත් මේ වෙලාවිදි අපි කෘතවේදිත්වෙන් සලකනව වගේම අපි ආශිරුවාද කරනවා. තින් අපිල මහත්මා මෙවැනි වැඩපිළිවෙලක් මේයාකාරීන් බෞද්ධ්‍යාරූපවානී ඔස්සේ විකාශනය කරනවා කිව්වහාම එතරම් කැමැත්තත් දැක්වනෑ. ඒක එතුමා ඇත්තට මර රහසිගතව කරපු පින්කමක් නිසා මේක එළි දකිනවට කැමැත්තත් තිබු නෑ. ති අපේ පෙළඹීම මත තමයි එතුමාගේ කැමැත්ත දිනාගත්තේ. තිය ඔබතුමා ඇහුවනි පවුලේ ආශිරුවාදී බුදුහාමුදුරුවන්ගෙන් දවසක් අහනවන කින්සූද පරමු සකා. ගියකුට ඉන්න පලවිනි මිත්‍රයා කවු්ද, භරියාජ පරමූ සකා. බිරිඳ තමයි ඉන්න හොඳම යෙහෙළිය. යාලුව මිතුරිය. ඉතින් බිරිඳ ඇත්තටම මේවා දීමේදී අකමැත්තක් දැක්වවා අනං කපිල මහත්මාට මේවා කරන්න බෑ නිසා රමණී විජේසිංහ බිරිඳ බිරිඳක් හැටියට. යහෙළියක් හැටියට, මිතුරියක් හැටියට මේ දරුවොත් සමඟ. ඒවගේම සීලවති ජයසය කර මාතාව. ආදර්ශමත් අම්ම කෙනෙක් හැටියට මේ හැම දේකදීම කපිල මහත්මාට ශක්තියක් වුණා දෛරයක් වුණා. ඒ නිසා මේ පිින්කං මුළු රට පුරාම සිද්ධ කර ගැනීම සඳහා මේ පවුලේ එකමුතුව බලපෑවා. ඒක තුරුණුවන්ගේ ආශිරුවාදී තුළින් දවසින් දවස වැඩියවුනා මික අඩුවනේ නෑ. ඉතිං මේ වෙලා වෙදී අපි ප්‍රාත්ථනා කරන්ට ඕනි කපිල මහත්මාට රමණී විජේසින්හ, මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාටම තව තවත්. මොකද මේ පාශාන නොලැබුණුත් භූමියෙන් මේක කරන්න බෑ. ඒකටත් වාසනගුණයක් තියෙන්ටෝන. නිසා අපි ඉල්ලි මක්කරනවා බෞද්ධ්‍යා රූපවානී ඔස්සේ මෙවැනි පාශාන ගෙවල්වල නිකංතියාගෙන ඉන්නවානම්. මෙතුමාට ගෙරහල්ල පරිත්‍යාග කරන්න ඒක දර්ශනීය චූඩාමානිික්‍යයක් බවට පත්කරලා කොහේ හෝ කොතනකු හෝ චෛත්‍යයකට, ඒ පලදන්න අවස්ථාව ලැබෙනවා. අපි දන්නවා බොහෝ ගවල් වුල මේ අලංකාරය පිණිසු හඒ පැත්තකට දාලා සමාර්තැංගුල නිකං නිරපරාදි තියාගෙන ඉන්නවා. සමහරයක වටිනාකම දන්නත් නෑ. ඉතින් ඒනිසාමං බෞද්ධයා රූපවාහනිය ඔස්සේ ඉල්ලීමක් කරනවා නිවෙස්වල තියාගෙන ඉන්නවා න කපිල මහත්මාට හෝ අපට ලබා දෙන්න අපි නිසිිවිදිහයට මේවා චූඩාමානිික්්‍ය බවට පත් කරලා පූජනීය සංකේතියක් බවට පත්කරනවා කියන එක අපි මේ වෙලාද සිහිපත් කරනවා. ඒ වගේම දැන් මෙ නරඹණ බොහෝමයක් මහා සංගයා ඩංවොල ඉන්න දායක පින්නතුන් ඉදිරියේදී කපිල මහත්මාගේ මේ ඉල් ඇත්තර එතුමා වෙනුවෙන් සිද්ධකරන්නටුවනි අපහවතාවයකටත් පත්වවෙන්න පුළුවන් මේ දවස්සවල පාෂානවට ලොකු හිඟයක් තිෙනු.ඒ නිසා ඒවගේ එතුමාගින් ඉල්ලීම් කරපු විහාරස්ථාන රාසික් තිරෙන. අපිට පාසාන ලබා දුන්නොත් එතුහා මේ නිර්මාණය ඕනෑම කෙනෙකුට ස්වේච්චාවිෙන් සිද්ධ කරලා දේව. ඒ සඳහා හැමෝගේම අවධානය යොමුහෙන්න්නේ කියලමං සිහිපක් කරනවා ඉතින් මං මීට වැඩිය කාලයගන්නේ නෑ. අපේ කපිල මහත්මා ඇතුළු පවුලේ හැමදිනාටම ආශුරුවාද කරනවා මෙතන වැඩඉන්න සියලූම නායක ස්වාමීන්දරයන් වහන්සේ ලගෙත්. මේ සමස්ත ලෝකේම වැඩඉන්න. අපේ ගෞරෝණය මහා සංගරත්නය ආශිරවාදය අපි ලබා දෙනවා අපිල මහත්මාට. ඒවාගේම තුරුණුවන්ගේ ආශිරවාදය ලැබිලා. ප්‍රදේශාධිපති සුමන සමන් දි්‍යරාජෝත්තමයණන් වහන්සගේ ආශුරුවාදය ැබිලා. එතුමාට තව චිරාච්කාලයක් මේ ශසනික මෙහෙවර සිද්ධ කර ගැනීම සඳහා දිරිය ශක්තිය වාසනාව නිරෝගි සම්පත්තිය සැලසේවා ලැබේවා කියලා අපි හදවතින්ම ප්‍රාත්ථනා කරනව හැමදිනාටම පන්ඩිත WD අමරදේවශූරයෙන් ගීතයක් ගාහනා කරන. එතමයි රත්න දීප ජන්මභූමි කෙන ගීතය. මේකේ රත්න දීපය කියලා සඳහන් කරන්නේ මංහිතන්නේ අපි හාමුදුන්නේ රත්න පුරේ නිසාවෙම වෙන්න ඇති. හැබේ මට මෙහහිමදෙකුත් හිතෙන අප හාමුදුන්නේ. රත්නපුරේ රත්න පහළ වෙන නිසාවත් නවෙයි. රත්නපුනේ මේ වැගේ රත්න වැනි උදවේ ඉන්න නිසත් මංහිතනයි. මේ වගේ උදවියින් සමන්ධිත රටක් පෙච්ච නිසත් මේකට රත්න දීපය කියලා කියන ඇති. කෝමුණ අදදවසි තාම හරවත් සාකච්ඡාවක් බඩගෙනන්න හැකියාව ලබුණ මහිතර මසාකච්ඡාවව තුලින් තව කෙනෙකුට මේ පාර්මිතාව කරන්නට මේක පසක්වන වනන් එහම ම් හේතු සාධක වනවන කොතරම් වටිනෝ අප හාමුදුරුව කිව්වගේ නිවසේ අලංකාරයට තියාගෙන න්නොන ඔබ මේ වැනි පාශාන එ වන්දනී යේ භාවයට පත් කරන්න හැියාව තියද්දී. ඔබ කොතරම් ආත්මාර්ථකාමීවද මේව ලඟතියන්නේ ඇති මෙවැනි අපිර විජේසිංහ මැත්තුමා වගේ පරාර්ථකාමිත්වයට නැගුරු වෙලා ඔබටත් පුළුවන් කුසල් රැස් කරගන්න ඇති අදවසේ ඉතාම වටිනා කියෙන සාකච්ඡාල ඔබ වෙනුවන් ගෙනෙන්නට ඉතාම රාජකාරි බහුලම ොහොතක ශාසනෙක කර්තක්න් රැස උන්වහන්සේ ලට තිබෙන නමුත් අපේ අපිර විජේසිංහ මැතිතුමා වෙනුවෙන් අද උන්වහන්සේලා නිරාසෙන්ම වැඩම කරලා මේ සාකච්ඡාවට සම්බන් වනා දුවසිරි සුමන මහා පිරිුවවෙන් විහාරාදීපති ශ්‍රීලංකා රාමන්ජනිකායේ සබරගම පලාතයේ සංගනායක, මහාචාදිය අවසර අපට නම කියන්නට, ඕෝන්ගස්තන්නේ ආනන්ද ස්වාමින් වහන්සේට අපේ නමස්කාර පු ස්තුති බහස එක්කරගන ලබන සාසනක කරථතාාව්‍යයන් ශාශත්‍රී කරර්ථාවව්‍යන තවචිරාත් කාලයක්කරගෙනන්නට ඔබව වහන්සේට ශක්තිී දහිරී වරම වාසනාව නිරෝගී සම්පතිය ලබේවායික ප්‍රාථනකන සා උසාත උත්සා. ඒවගේම ගල්ලෙන ගොඩ රජමහා විහාරාධීපති සයම් මහා නිකායේ මල්වොතු විහාර පාර්ශවයේ සබර්ගම පලාාතයේ උප ප්‍රධාන සංගනායක ඒවගේ ශ්‍රීපාදස්ථානයේ හෙටපු බාරකාර අවසරයි අපට නම කියන්නට පූජනීය දම්පහල සේලා අන්ද ස්වමින්න් වහන්සේටත් උන්වහන්සේ කරගන ලබන සාාසනික සමාජීය කර්තවිය චිරාත්කාලයක් එහෙන් කරගෙනයන්නට ඔබහන්සේට ශක්ති දහිරිය පරම වාසනාව නි ලෝගී සම්පතිය ලබේව ප්‍රාථනලක අස්සාද ඔස් දසු. ගේ මද මේ වැඩසටහන්ට සම්බන්ධ විය යුතුමයි කෙළ උන්හන්සේ ඉතාම සුහද සීලීෂිතින් අප ආමාමන්ශ්‍රේකල අප ගෞරුනීය හගරග සුමේද ගෞරුණී ස්මින්න් වහසැෑරුමෙන් වැමකොට වදාළ. අමරපුර අරියවන්ස සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ කළුතර දිශ්්‍රික්කේ අධකරන සංගනායක අගලවත්ත දාිළිගොඩ ශ්‍රේ නිග්‍රෝධාරාමාදීප්‍රති අවසරයි අපට නම කියන්නට පිොඩ සුම දර ගරුනිය යක් ොන්ගන් වහන්සටත් අප නමස්කාර ස්තුතිපපුද කරනු උන්වහන්සේ කරගව ලබ සාසනක කකාර්තාාව වෙනු තවචිරාක්කාලයක් ගිහින් කරගන්නට උන්හසට ශක්ති දහිරය වරම වාසනාව නිරෝගි සම්පතිය ලබේව පාර්ථනකර. ඒවගේම මෙවැනි වැඩසටහනක් නිර්මාණය කරන්නට අවශ්‍යය කියෙන කාරණය වගේම බෞද්ධය නාලිකාවේ අනිර්මාක්ෂුවර අතිපූජනය ධරනාගම කුසල දම්ම නාහිම් පාණන් වහන්සේ අතින් විවෘත වනු අවසන් ආකා බවට පත්වන්නේ රද්නපුර උඩ කරවිට සිපතනරාමේ බෞද්ධා පාදේශයේ මධ්‍යස්ථානය. එතින් අපේ ගෞරණිය නායක හාමුදුරු අවසන් වරට සම්බන්ධ වෙච්ච පිින්කම් වන්නෙත් එයමයි. ඒ නිසා හොඳටම මතකා අපිට උන්වහන්සේ උන්වහන්සේගේ අනුශාසනාවේද මෙහෙම කතාවක්. සුමේද හාමුරුවොත් ලස්සනයි, සුමේදහාමුරුවන්ගේ හදවතත් ලස්සනය කියන කාරනය. ඉතින් මෙවැනි වැඩසටහනක් කරන්න උන්වහන්සේට හිතපාලවීම උන්හන්සේගේ හදවත ලස්සනකම ලෝකෙටම විදහපානු. එනිසාවෙන් උඩ කරවිට ශ්‍රීසිපතනා රාමාදී ප්‍රතිහා කළු කළුබෝවිල දේවාන්නන්ද ධර්මායතන යන ඔබය විහාරාධීපති ශාස්ත්‍රති රාජකය පණ්ිතතාහගරන්ගර සුමේද ස්මින්න් වහන්සේ මේ කරගණයල් ලබන ධන්ම ස්‍යවේධන කර්ථව්‍යන්, ශාසනක කර්ථව්‍යන්, තව්චිරාත් කාලයක්කරගනයලට ඔබවහන්සේට ශක්තිය දහිරී වර්ම වාසනාව නිරෝගි සම්පතිය ලබේ යයික පාර්ථනා කරනු. ගේ මරදවස අපිත් එක් එකතුවෙන කථනායකයා එහෙමතා මෙ පිට පහළ වෙච්ච වාසනාවන්තම පුරුෂරත්නය අපේ දේශ කීර්ති ශාසන මාමක කපිලි විජෙසින් මැත්තු මටත් තව චිරාත් කාලයක් ශාසනිික වශයෙන් සමාජීය වශයෙන් මෙවැනි කටයුතු කරන්නට තව තවත් ලක්ෂ සංකාත ජනතාවට මෙවැනි වන්දනා කරන්නට අවසි වන්නාවූ චූඩාමානණික වහන්සේලා පරිත්‍රාග කරන්නට නිර්මාණය කරන්නට අවශ්‍ය ශක්තිය දහෙරිය යෝධ බල ක්තිවය ලැබෙන්න්නට අපි ප්‍රාර්ථනා කරන. ඔබතුමා යම් තාක් දුට යම් පාර්මිතාවක් සම්පූර්ණ කරන්නට අධිෂ්ඨාන කරගන්නවා නම් අදවසේ අපි යම් කුසලයක් රැස් කරානම් ඒ කුසලත් ඔබතුමාට එයට සක්තියක් වය වකිල ප්‍රාර්ථනා කරමින් අදදවසේ අපි මේ පින්වඇත කතිකාවත මේ සුමන සම දෙව අඩවෙන් සමුගන්නටයි සෝදන්නවල ඔබ සැමට සම්මා සබදසන්න